මොකද කියන්නේ කොහොමද දේශපාලන වාතාවරණය අලුත්ම? මම හිතන්නේ අලුත් දේශපාලන වාතාවරණය තමයි රටේ ජනතාව දැන් 100%ක් දන්නවා දිනන්නේ සජිත් කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන් හිටියා පොහොට්ටුවේ ගෙඩිය පිටින් කඩාගෙන අලියාගේ ඔඩොක්කුවට දාගන්න. ඒ බලාපොරොත්තු සුන් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බලාපොරොත්තු සුන් වීම කොච්චරද කිව්වොත් 100%ේ පාර්ලිමේන්තු මණ්ඩායම කැඳවලා තියෙනවා. හැබැයි මේ පොහොට්ටුවේ ඡන්ද කියන්නේ පාර්ලිමේන්තුවෙන් තියෙන ඔලු ගෙඩි නෙමෙයි. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට තේරෙන්නේ නැති වෙන්න බෑ. පොහොට්ටුවේ ඡන්ද කියන්නේ ඒක වෙනම එකක්. අපි විශ්වාස කරනවා පොහොට්ටුවේ ඡන්ද ලක්ෂ 15ක් විතර කොහොමත් ඒ පොහොට්ටුව අපේක්ෂක ගන්නේ. ඒක 15 20 වෙන්න පුළුවන්. එතකොට අද 4 දෙනෙක් සටන් කරනවා ප්‍රධාන වශයෙන් ඡන්ද ලක්ෂ 5කට 6කට වඩා ගන්න පුළුවන් අය. ඒ 4 දෙනාගෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි ඉන්නේ ලක්ෂ 60 සීමාවට එහා යන්න පුළුවන් අපේක්ෂක. අනිත් අය සියරම ලක්ෂ 30 සීමාව යට අය. ලක්ෂ 10ත් 15ත් 30ත් 25ත් අතර සීමාවය තමයි අනිත් 3 දෙනාම. ඉතින් ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය දැන් අර මේ වන් හෝස් රේස් එකක්. ඒක ASCII තරඟට ඉන්නේ වගේ තමයි. අනිත් අය දෙවෙනියා වෙන්න දුවන පෝනියෝ වගේ තමයි පේන්නේ. ඒක ASCII අනිත් අය පෝනියෝ. කකුල් කැඩිච්ච පෝනියොත් ඒ අතර ඉන්නවා. ඉතින් ඒ නිසා රටේ ජනතාව දැන් ජනාධිපති ධූර අපේක්ෂකින්ගෙන් ජනාධිපතිවරයව තෝරලා ඉවරයි. ඡන්ද ටික ගණන් කරන්න ඉතරයි තියෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදාට. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ මාර නිවුස් එකක් ගැහුවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් එයත් එක කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඊයේ මන්ත්‍රී කණ්ඩායමට ගිය සමහරව අපි දන්නවා ඉන්නේ රාජපක්ෂලත් එක්ක. ඒ 92 නම්බරේ ජනාධිපති මාධ්‍ය ලේකම්ලා ජනාධිපති මාධ්‍ය ආරයලෙන් හදපු නම්බරයක්. දැන් අපි දන්න විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා අපතැම්පත් කරාට ඡන්දෙ இல்லයිද කියන එක පිළිබඳව සැකයකුත් තියෙනවා. ඒ නිසා පැහැදිලි ජයග්‍රහණයක් සජිත් ප්‍රේමදාස මහත්තයා ලබනවා. ඒ ජයග්‍රහණයට කිට්ටු වෙන්නවත් කෙනෙක් නැහැ. දෙවනියා කවුද කියන එක පිළිබඳව යම් තරඟයක් තියෙයි. රාජපක්ෂ කඳුරේ දාන අපේක්ෂකයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලුවොත් එතුමත් ඒ වගේම ජනතා මිත්‍රවරුනේ අනර කුමාරත් ඔය 3 දෙනාගෙන් දෙවෙනියා කවුද කියලා මම පොඩි තරඟයක් තියෙයි. අපි දැක්ක ගහලා දෙනකොට කොහෙද ගහා Facebook වල දහ මේ විපක්ෂ නායකවන් නැති වෙන දන කියලා. කාගේ විපක්ෂ නායකවද? අජිත් ප්‍රේමදාස මහත්තයා. අජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂ නායකකම සැප්තැම්බර් 21 වෙනිදා නැති වෙලා එතුමා ජනාධිපති ධුරයට පත් වෙනවා. ඒක හරි. ඒක පැහැදිලිවම ඒක දන්න අය තමයි විපක්ෂ නායකකම නැති වෙනවා කියලා ඒ ගහන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. අපි විපක්ෂ නායකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයා වැඩ කරා. ඉතින් අපි අභියෝග කරනවා ඊළඟට විපක්ෂ නායකවරයාට පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායකවරයෙක් විදිහට කරපු වැඩ කොටස කරන්න කියලා. එතකොට දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාට 92ක් ගියානේ. සජබෙන් තව කීයක් ඇයිද? සජබෙන් දැන් යනවායි කියලා හිතන් හිටපු අයත් යන්නේ නැහැ. දැන් ඔය රාජසේනාරත් මහත්තයා යනවා කියලා කට්ටිය කතා වෙ හිටියන්නේ. මං හිතන්නේ රාජසේනාරත් මහත්තයාවත් යන්නේ නැහැ දැන්. පොන්සේක මහත්තයා වෙනම ඉන්නනවා කියලා කිව්වා. පොන්සේක මහත්තයා ජනාධිපති ධුර අපේක්ෂකත් වෙන්නේ කී පක්ෂයකට නෙමෙයි. එතුමා ජනාධිපති වීමේ සිහිනේ හිටියා 2010 ඉඳන්. 2010 අවස්ථාවේ එතුමාට නැතුව ගියා. ඉතින් ඊට පස්සේ එතුමාට ඒ සිහිනෙන් අවදි වෙන්න බැරුව ගියා. ඉතින් එකතර ආකාරයකට රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් පොන්සේක මහත්මයා මෙහෙවනවා කියලත් අපිට තොරතුරු තියෙනවා. අජිත් ප්‍රේමදාස මහත්තයා මඩ ගහන. ඉතින් ඒ නිසා අති බහුතරයක් ජනාධිපති ධුර අපේක්ෂකින්ගේ එකම බලාපොරොත්තුවයි තියෙන්නේ සජිත් ප්‍රේමදාස පරාජයටපත් කිරීම. ඒ අතර ඉන්න තවත් එක්කෙනෙක් තමයි සරත් පොන්සේක මහත්මයා. ඉතින් කොච්චර කඳවුරු වෙනගත්තා සජිත් ප්‍රේමදාස මහත්මයාට විරුද්ධව මේ රටේ ජනතාව කඳවුරු වෙනන් ඉන්නවා. එතුමාව ජයග්‍රහණය කරනවා. එක සජිත්ද? එක සජිත්ද නෙමෙයි එක සජිත්. දෙක අනුරද. දෙක තුන හතර අතර තරගයක් තියෙනවා දෙකට. අන්න කුමාර මහතර එක එන ගන්න බැරි වේද? එයාට පුළුවන් සෝෂල් මීඩියා වල අර පිට රට අයගෙන් ලයික් වලින් හાર્ට් වලින් එක වෙන්න. ඒක එක එතුමා. එතුමා අභියෝග කරන ඔබතුමාලා පක්ෂ කට්ටිය මේ බාර් ලයිසන් අරන් තියෙයි කියලා. පුළුවන් නම් නැහැ කියන්න කියලා. නෑ ඉතින් එතුමාට පුළුවන් ඔප්පු කරන්න. ඉතින් එතුමාලත් පහුගිය කාලේ කිව්වේ පෙන්ෂන් ගන්න නැහැ කියලා. බලනකොට කෝටි 14ක්ද 15ක්ද පෙන්ෂන් නරන්නේ පහුගිය අවුරුදු ගාන ඇතුළත. ඒ නිසා කය්‍ය නායක කෙනෙක් විතරයි අනුර කුමාර කියන්නේ. වැඩ කරන මිනිස්සයා ඉන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා. වැඩක් කරන නායකයා. එතුමා බලයක් නැතුව වැඩක් කරලා පෙන්නලා දිනවා. ඒ නිසා එතුමාට බලයක් ලැබුණාම වැඩක් කරයිද කියලා ප්‍රශ්නයක් රටේ ජනතාව අතර නැහැ. බලය ලැබුණාම කොහොමත් එතුමා මේ කරා වගේ දසදහස් ගුණයක් වැඩ කරනවා කියන එක රටේ ජනතාව තුළ විශ්වාසය තහවුරු වෙලා හමාරයි. මේ දැන් මේ අප මුදල් එහෙම ඔබතුමාලා බැන්දද? ඔව් දැන් අද දිනේ අපි අප මුදල් බැන්දා. ඉතින් අපි දන්නේ නැහැ අනුර කුමාරට අප මුදල් බඳින්න තාම විදේශ වල යාගේ ඉන්න හිතවතුන්නේ නැත්තම් අර මොන අයද කවුද සරම දෙන අයියා සල්ලි දීලා නැද්ද නැහැ. කලිසම දෙන අයියා සල්ලි දීලා නැද්ද නැහැ පොල්ට. එහෙම නැත්තම් අර ලාල් කාන්ත රුපියල් 1000 ගන්න එකතු කරේ අප මුදල් බඳින්න දන්නේ නැහැ නර්ස් නෝනලගේ. ඉතින් එතුමාලා අප මුදල් බඳින්න තාම සල්ලි එකතු කරනවා ඇති.
එතකොට පොහොට්ටුවටත් අපි අභියෝග කරනවා අප මුදල් බඳින්න අපේක්ෂකයා කියලා තාම කවුරුත් අඳුරගත්තේ නැහැ අපේක්ෂක ඉදිරිපත් කරනවා කියලා දිනවා. ඉතින් අප අපේ මුදල් බැඳා. දැන් මේකේ පොහොට්ටුවෙන් අපේක්ෂකයා නම කියන්නේ නැත්නම් තාම බයේද? නෑ ඒක ඉතින් අපිට අදාළ කාරණයක් නෙමෙයි. ඉතින් නම කිව්වා නෝ කිව්වා කියලා ප්‍රශ්නකුත් නෑ අපිට. කොහොමත් 2015 මුලින්ම අප මුදල් බැඳේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අන්තිමට වරදුනා. මේ මැතිවරණේ මුලින්ම අප මුදල් බැඳේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අන්තිමට පරදිනවා නෙමෙයි. අපේ අන්තිමට නාම යෝජනාවක් බවට පරිවර්තනය වෙයිද කියලා සැකයක් අපිට තියෙනවා. හැබැයි පොහොට්ටුවේ දැන් කොහොමාර සියලු දෙනාම සහය දුන්නොත් පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මැතිවරණ ඔබතුමාලට කොහොමද පරාද වෙන්න වෙනව නේද? දෙකවත් ලැබෙයිද? පොහොට්ටුවේ මන්ත්‍රීවරු නෙමෙයි ජනමතය. පොහොට්ටුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් 50% රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරයි කියලා පොහොට්ටුවේ ඡන්ද 50% රනිල් වික්‍රමසිංහ මහත්තයාට යන්නේ නැහැ. සැබෑව තමයි පොහොට්ටුවේ ජනමතයේ තියෙන්නේ වෙන තැනක. ඒක ප්‍රමාණාත්මක විශාල වශයෙන් අඩු වෙලා දිනවා. හැබැයි ප්‍රමාණය රනිල් වික්‍රමසිංහ මහත්තයාට හේතු කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට බෑ. ඒ නිසා ඒ සංඛ්‍යාත්මකව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගානෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද ප්‍රතිශතය ඡන්ද නිර්ණය කරන්න හදනවා කියන්නේ වැරදි ගණිත කර්ම ගණිත සූත්‍රයක්. ආයුධ රණතුංගේ වල්ලි කෙනෙක් සත් මහත්තයෙක් එකතු වෙනවද? රුවන් විජේවර්ධන මැතිතුමා එතුමා අපි දැක්ක විපක්ෂ රණතුංගල ප්‍රසන්න රණතුංගයාර තව රණතුංගල ගණනාවක් අපිත් එක්ක එකතු වෙනවා. අද කවුද එකතු වෙන්නේ? අදත් රණතුංග කෙනෙක් ඇවිල්ලා ඉන්නවා බලමු හිට. එතුමා කියන්නේ සහාය දෙනවද? ඔව් අපිට සහායක දෙනවා. අරිනුත් එතුමා හිටින් මේ පැත්තේ නේද? නෑ නෑ එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඇන්දිකරණතුංග වහිර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. වා පහුගිය කාලේ මං හිතන්නේ දේශපාලනය කරේ නෑ. මං දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කටයුතු කරාදි කියලා. එතුමා ස්වාධීනව හිටියේ. එතුමා අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් එතුමා සමගීත සහාය දෙනවා කියන්නේ ලොකු සහායක්ද? ලොකු හයියක්. ඔව් රණතුංග පවුලේ නොකෙලිඩි චරිතයක් තමයි රුවන් රණතුංග මන්ත්‍රීතුමා. පුරුක පුරුක ගලවනවා. හොඳ පුරුක් ගලවනවා. හොඳ පුරුක් ගලවනවා.